Esatto, mi professore si chiama Gigallo, va su tre piani che calmali. E lui dice, ma visto che era la piena di caffè, su tre piani. Se mi metto su tre piani, la piena dice, capi, io metto su tre chi va, voglio che castello ne. E da rambi a che te ne ne ho come sala, ovvi che deva al pelo, vado di grafia con su tre, e Gigallo va su tre. Mi che saranno, di abri hanno prende parlando di acne, arrivo a una, ma che te ne su tre, calma, sta su tre, mi sa la vi. Ma i tribana, mi grafia la gatta, mi hanno su tre, ma pili vado io, mi nasce la ne. සාමාන්‍ය වචන එක වෙනසක් තිබුණොත් ඇවිල්ලා ඒවා ඇත්තට තද බල විදිහ වෙනසක් නැහැ. සාතන සූත්‍රය ගැන තහනම් ඉතින් ඒ වගේමයි. ඒවා ඇත්තට තද බල වෙනසක් නැහැ. මොකද කර්මස්ථානෙදී. විශේෂයෙන් කර්මස්ථානය පස්සේ දුන්න එක තමයි කර්මීවත් සූත්‍රය. ඒක තමයි ඔබේ තියෙන ප්‍රශ්නේ පැටලෙන්න හේතුව. අපි දන්නවා නම් අපේ කර්මස්ථාන ක්‍රම 10 වැඩිමිට අවශ්‍ය කරන මූල ධර්ම වල මූල ක්‍රම මේ ත්‍රිත්වයේ අර්ථ හැටියට තියෙනවා. හැඟවිලාද හඟවලාද කියලා හිතන තරමට ඒක තියෙනවා. ඉබේ හැඟවිලා නම් ඒක වැටපත් වෙන එහෙම තියෙනවා. හැබැයි නිවන් දැකීමේ ඥාන මාර්ගයේ ප්‍රඥා මාර්ගයේ ගොඩ නැගෙන්න තියෙන විදිහේ අර්ථයක් තියෙන එකක් තමයි වහල තියෙන්නේ. හොයන්න බැරි වෙන විදිහේ වැහිමක් තියෙනවා. මේ වගේ අවස්ථාවල අපිට තේරුම් ගන්න බැරි වෙනවා. මේක වහලද වැහිලාද කියලා. මේ විවේචනය කරන්න බැරි විදිහ සම්මත කොට නැගිලා තියෙනවා. ඒකේ තරම් බලවත්. අනාත්මයි අර යදානිච්චං කාම දුක්ඛං යන් දුක්ඛං සදනාත්තා කියන භාෂා විලාසෙත් දීලා තියෙන්නේ ඒ අර්ථයෙන් තමයි භාෂා මේ පද වැරහදලා තියෙන්නේ. නැත්නම් අපි දිනේගේ භාෂා වද වෙලෙ එතන නැහැ. ඒ අපි කොහෙන්ද ගත්තේ එහෙනම් ඒක ධර්මයේ ගලපන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් ඒක. අපි ගත්තේ බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය පිළිගන්නා දේශනා කරන පළවෙනි මංගල ධර්ම දේශනාව දේශනා අවසානයේ 18 කෝටියක් නිවන් දැකපු කෘතිය. මේ තමයි පළවෙනි මංගල ධර්ම දේශනා ධම්මචක්කප්පවත්තන සූත්‍රය. මෙන්න මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේගේ මනවතෙන් විග්‍රහ කරලා දෙන්න පුළුවන් එකවත් දෙනා පැරිස් මහ රහතන් වහන්සේගේ බුදුරජාණන්ගේ අත්පත කියලා ප්‍රකාශ කරලා. අන්නේ විතරේ උන්වහන්සේ දේශනා කරන ඉඳන් අවස්ථාවදී උන්වහන්සේ වැඩියා. මේ තමයි ඒක වේදික දේශනා කරන සූත්‍රය තමයි අපි ධම්මචක්කප්පවත්තන විග්‍රහ කරන්නේ තමයි පැරිස් මහ රහතන් වහන්සේ පිළිබඳ සත්‍ය විවර සූත්‍රය. මෙන්න මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයයි සත්‍ය විවර සූත්‍රය කියන මේ සූත්‍ර දෙක තුන ධර්මීය හදවත වාර මූල ධර්මයේ සම්පූර්ණ විග්‍රහය වෙලා කැටියලා තියෙනවා. ඔන්න ඔතනින් අරගෙන බලපුවාම අන්න තියෙනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයට අවශ්‍ය කියන වචන පිළිබඳ හරියන්නේ නියම අර්ථය එන ක්‍රම. ඒක අන්න එතනින් අරගෙන බලපුවාම අර පස්සේ හද පස්සේ නිව සූත්‍රවල තියෙන ක්‍රමයට එක පරස්පරයි. හැබැයි පරස්පර වෙලා තියෙන්නේ සබ්දේ නෙමෙයි ලියාපු වචන වල. අනිත්‍ය කියන වදනේද? අයන්න නියන්න කයන්න බැරි කයන්න. ඒ අනිත්‍ය කියන එක තමයි යදානිච්ඡන් කියන වල අනික් හරිය තියෙන්නේ. යම් පිට්ඨං නලවති තත්ති දුක්ඛ. පිට්ඨේ ලැබෙන්නේ නැත්නම් ඒක දුකයි කියන එක තමයි තියෙන්නේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ. එතන තියෙන ජයන ගායන යන්න කියන්න කායන වෙන ජයන ගායන යම් පිට්ට අන්න එතෙන්දි වෙනවා ඉච්ඡ තියෙන හැ කියන එක ඉච්ඡ තියෙන නැති නිසා දුකයි කියන එක පෙන්නලා තියෙන තවම දාකම් පවතන සූත්‍රය ඉච්ඡ තියෙන නැති නිසා දුකයි කියන එක පෙන්නලා තියෙන වායන සූත්‍රවල එහෙනම් ධම්මචක්කප්පවත්තන පවතන සූත්‍රය කියන්නේ සියලු සූත්‍ර පැත්තක තිබ්බා ධම්මචක්කප්පවත්තන සූත්‍රය අනිත් පැත්තක තිබ්බා කම කරන්නේ නැහැ දේශනා පැහැදිලිව ගියා දෙවියෙ පිළ බ්‍රහ්මයේ පිළ මාළයේ පිළ ලෝකෙම කෙනෙකුට මේ ධර්ම චක්‍රයේ පාස්තරය වෙන්නේ ධර්ම චක්‍රයේ අනේ ධර්ම චක්‍රයේ හේතන මාර්ගඵල ලැබුවා 18 කෝටියක් නිවන් දැකලා දිව්‍ය බ්‍රහ්මයේ ඒක නම ඒ සූත්‍රයේ තියෙන අන්ති ක්‍රමයක් තියෙනවා අපි ඒකාලය ගත්තා නිවන් දැකෙන හොඳටම ඇති එන ඊට අනුකූල නැත්නම් අනික් සූත්‍රේ එකක් හොයන්න ඕනේ ඇයි නැත් ඇයි ඒක වැරදින්නේ යමක් ඉතිර නැත්නම් දුකයි කියන අදහස ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ වූ සත්‍ය විභාග සූත්‍රයේ දෙකේම නැහැ. යමක් කැමති දෙයක් නැත්නම් ඒක දුකයි කියන කෝ සූත්‍ර දෙකේම පැහැදිලිව විග්‍රහ කරනවා.
නෑ අසාරයි කියන වචනේ. ලෝකේ දුක හටගන්නේ යමක්ද? දුකට හේතුව යම් තෘෂ්ණාවක්ද? මේ දුක සහ දුකට හේතුව කැටි වෙලා ලෝක පැවැත්මේ අන්ත දෙක ඇදලා තියෙනවා. එකක් තමයි කාමසුකල්ලිකා නියෝගය, අනික තමයි අත්ත කියන මතා නියෝගය. අත්ත කියන මතා නියෝගයයි කාමසුකල්ලිකා නියෝගයයි කියන්නේ මුළු ලෝක පැවැත්ම වෙනවා කියන කොටස් දෙක. අබුද්ධෝත්පාද කාලයේ රෝගේ ඉන්නේ වෙන්නේ කොහොමද කියලා. ඒ දෙක වලින් අන්ත දෙකේ කොටාරි ඉන්නේ. මධ්‍යම ප්‍රතිපදාව කවුරුවත්. එහෙනම් මෙන්න මේ පැවැත්ම ගැන කියන්න. හීනෝ ගම්මෝ පොතු ජනිකෝ අනගිය අනත්ත රංගිතෝ කියලා අනත්ත කියන වචනේ දීලා තිනවා. ඔබ ආත්මයි කියලා. යෝජාය අත්ත කියන කාරණේ ඔබ දුක්ඛෝ අනගිය අනත්ත රංගිතෝ. අන අනත්තද? එදලා තියෙන්නේ. අනත්තයි. අනත්තයි. එනනම් මේ අත්ති කිලම තානි යෝගියයි කාමසුකල්ලි කාණි යෝගියයි කියන මේ පැවැත්මටයි යමක් ඇද්ද? අනත්තයි අනත්තයි කියන වදින ඔතන තියෙන්නේ. එනම් යමක් කැමති තියෙද්ද? පෙතිව අත දෙක කැමති නෑ. අත දෙකයි ඔක්කොම කැමති තියෙන්නේ. ඒ නිසා අත දෙකයි ඔක්කොම දුකයි. කාමසුකල්ලි කාණි යෝගිය අත්ති කිලම තානි යෝගිය දෙකම යැපෙන්නේ දුක්ඛ කොටස. යදායි නම් තන් දුක්ඛ. යමක් කැමති නැති හේතු දුකයි කියන කොටස. ඒක පැහැදිලිව දේශනා කරලා තියෙනවා නේද? එයා ඊබඳු අන්ත දෙකේ ස්වභාවය මොකද්ද? අනත්තයි. නැ යන් දුක්ඛ සදානත්ත. අන්න ඒක දුක නම් ඒක අනත්තයි. අනත්තයිද? මෙන්න අනිත්‍ය දුක්ඛ අනත්ත කියන එකේ ත්‍රිලක්ෂණය හරියට විග්‍රහ කරලා තියෙන සූත්‍ර දෙක මොකද්ද? මංගල ධර්මදේශනා ධම්මචක්කප්පවත්තන සූත්‍රයයි. මේක විග්‍රහ කරමු සත්‍ය විභංග සූත්‍රය. ওই සූත්‍ර දෙක තුලින් තියනවා නම් ඒකාන්තයෙන් නිවන් මාර්ග පැහැදිලිව තියෙනවා. තවත් නිවන් මාර්ග කිතුරු කරලා දුපමයි දේශනා කරන්නේ. අනුපාදුවක් නැතුව චතුරාර්ය සත්‍ය සම්පූර්ණ දේශනා කරන සූත්‍ර දෙක වෙයි. ওই සූත්‍ර දෙකෙන් චතුරාර්ය සත්‍ය දේශනා කරන නිවන් දකින්න අවශ්‍ය සියලුම කාරණේ මූල ධර්ම යොදලා තියෙනවා. එහෙනම් එතන තියෙනවා නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා යම් අර්ථයක්. ඒ අර්ථය තමයි නියම අනිත්‍ය දුක්ඛ අනාත්ම අර්ථය. එහෙනම් ඊට පස්සේ මොකද කියලා තියෙන්නේ? අනික වෙනස් වෙලා නෙවෙයි විනාශ කරලා. නදගින්ච තන් දුක්ඛ කියලා තියෙන්නේ යම කැමති නැද කියන ජයනු ජය. සද්දේකමයි. යන් දුක්ඛං සදානත්තා කියන තැන තියෙන්නේ සද්දේකමයි. අපි වෙනස් කරලා කියන්නේ. ඔය අපුණ හරි කියන අනිසූත්‍ර නිවන් දකින්න මාර්ගය පැහැදිලිව තියෙනවා. එයා දාගෙන කියන්නේ අනිත්‍ය නම් දුකයි. අනිත්‍ය නම් දුකයි කියනවා. ඉස්තිර නැත්නම් දුකයි. ඒක අර්ථය. කැමති දෙයක් නම් දුකයි. යමක් ඉතිර නැත්නම් කැමති දෙයක් වලවත් නැත්නම් ඒක අසාරයි. අර අසාරත්වයේ වැටෙන්න දවසට අත්හැරීමක් එනවා. දැන් අපි ඉතින් ගැඹුරට ඉඳන් දෙයක් නැහැ. සාමාන්‍ය අදහසක් කරන් බලමු මේ පොඩිය. ඔක්කොම තියෙනවා නේද? දැන් ඉතිර නැති නිසා මේක බලක් කැඩිලා. පොලියා කල්ලනෝනේ ඉරෙන මතවල ගැන්නා දැන් ඔක්කොම බලන දැන් පරණකම නිසා මේ පොලියල්ලන්න බැහැරනේ ඔක්කොම පරණ නැහැ කැලේ දෙයලා. දැන් විනාශය ළඟ එක ඉතර ඇතිකම නිසා ඔක්කොම දැන් කෙලිලා විනාශයට වෙන්න මෙන්න කියලා. අපි ඉන්න අද ඉන්න හොර ටික තියෙනවා දැන් පැත්තකින් කියලා. ඒවා පරණ නැහැ. ඒකට තව තියාගන්න පුළුවන් කාලයක් ඒක ඔලුවන. හැබැයි අද ඉන්න පොලේ අද ඉන්න අපි දාලා තියෙනවා පැත්තකින්. හැබැයි ඔක්කොම දීලා කැඩින්න ඕනේ මෙන්න කියලා. ඒකට මේ ෆොටෝ කෝපි එකක් ගහලා තියා ගන්න ඕනේ පරිස්සම් කරලා තියා ගන්න. ඒක අල්පගේ මොන දෙයක් තියා තියෙනවා කැඩින් පැත්තේ. දැන් ඉතිර නැති නිසා නම් අපි දුක හේඳලා නම් හරියක් නැති මේක අහකට දාන්න ඕන. මොම කියලා ගන්න එපා අපේ වරන නැති විදිහට. දැන් දීරප් එකක් අත බෑදී ඔපෙන්නේ නැහැ. ඒක ඔක්කො. දැන් අපි අහකට දාන්න මොකද? අත දීරු කොලි. දැන් ඉතිරත් යන බැලුවොත් එහෙම. අහකට දාන්න දෙන්නේ ඔක්කො. වැඩියම නාට්‍ය දෙක අහකට දාන්න ඕනේ. ඉතිරියෙන් නම් අහකට දානවා කියලා වචනයක් ගත්තා. දිරපේ කැටි දෙක බෙරිපේන වැඩක් නැති කි ඉතිරි නැති වැඩි ඉතිරි ඔක්කොම. අර පොලේ තව තියා ගන්න පුළුවන් අද කියලා දැන්න. ඒක තමයි කිරලා නැහැ කැඩිලා නැහැ. හැබැයි අහකට දාන එක මොකද්ද කියලා බලනවා. පොලේ අහකට දාන අපිට දිරලා තිබුණ නැතුව. ඔක්කොම අහකට දාන්න. අන්න ඇති වෙන වෙනද? මොකද්ද උනේ? අහකට දාන්නේ හේතුනේ අසාරත්වේ සහ මාරත්වේ.
අසාරයි කියලා යාලා වැඩි නා අන අත කියලා පොලේ අසාරත් වැඩි තිබුණේ ඔක්කො කොච්චර දිලා නිකන් තව සාරයි කියන කයලා ගිහින් ඉන්නේ ඒක පරිසම් කරනවා අසාරයි කියපු පොලේ කහ කරලා මිහි කරලා එහෙනම් ලෝකයා අද අපේ අතින් තියෙන අධ්‍යක්ෂින් ඉන්නේ අසාරයි කියලා වටහා ගත්තොත් යමක් ඒකත් අගෙනවා මිස ඉතිර නැහැ කැඩිනවා බිඳිනවා කියන දත් අරිනවා අල්ලගම කැඩෙන පොලේ තියෙන බිඳෙන පොලේ තියෙන ඔක්කොම දෙකලා එක කැඩෙන නිසා ගැලේ නිසා අසාරයි කියලා අපි හැම විටම ඒක මගේ කියලා ගන්න කියන්නේ අසාරින්ද කියලා කිව්වොත් දැන් කැඩෙන බිඳෙනක අසාරින්ද කියන අද මේක දාපු පොලේ ඊටලා තියා ගන්න පුළුවන් හැබැයි අසාරින්ද නැහැ අර කැඩෙනට බිඳෙනට ඔක්කොම අසාරින්ද නැහැ කලුත් කරන්න බලාගෙන තියා ගන්න අපි හිතන්නේ නැහැ කැඩෙන බිඳෙන නිසා ඔක්කොම ඉති කරා අර අද කියලා දාපු පොලේ අපි ඉති කරනවා ඒක තමයි කැඩලා බිඳන්නේ ඔක්කොම තර පාන විලාන්නේ ඒත් ඒක ඉති කරනවා විසිකරන්නේ හේතු වෙන මොකද්ද අසාරත්වයේ වැටෙන්න නම් අත්හැරිය යනවා සාරය කියන හැඟීම තියෙන එක කැඩෙනකොට බිඳෙනකොට තව එකක් හදමු කැඩෙනා විදිහට දැක්ක ගමන් සාරත්වයේ ඇරුණ නැහැ ලෝක සත්‍යය තව එකක් ගොඩනගනවා කැඩෙන විදිහකව දන්නවා හැබැයි අත්හරින්න නැත්නම් සාරත්වයේ කියන දෘෂ්ටිය නිසා කැඩෙන විදිහකව දැනගත්තාම ලෝකේ අත්හැරලා ගන්න මේකේ හේතු නැහැ නේද උදැල්ලා කරන්නේ හොඳට කැපෙනවා හැබැයි කුඹුර වැඩ කරන මේ කුල් මහත්තයා දන්නවා මම කුඹුර හැදෙන්නේ හැබැයි දෙකක් නැහැ මේ උදැල්ලේ වැඩ කරන තුනක් එක කියනවා ආයි වැඩ ගන්න බැත් පත්තේ පස්සේ දැන් මොකද කරන්නේ ආව කලාතුරකින් හම්බෙන්නේ අහු වෙච්ච ඉලයි පුළුවන් තරම ගිරක් තියා ගන්න කවු කියන හැටි වෙලා ණය වෙලානේ ගමනේ හුදු හතර පහ ගෙනහලා අටව ටයිම් දා ගන්න දිරේ නිසා අත්හැරිය යන්නේ දිරේ නිසා මෙන්න එකක් කියනවා මොකද මේ ඒක හොඳයි කියන දෘෂ්ටිය තිබෙච්ච නිසා සාරවත් කියන හැඟීම තිබෙච්ච නිසා එයා යමක් අත්හරින්නේ කැඩෙන විදිහේ හිතන්නේ නෙවෙයි අසාරයි කියන දැක්කහම ඉතින් මෙන්න මේ වැදගත් අහාරයි කියන වදනේ අනාත්තා කියන වදනේ දාන්න ඇති මේක ආත්ම නෙවෙයි කියන වදනේ දාල ගන්නවා මිසක් මේක නියම යථාර්ථය දෙන්නේ නැතුවා අසාරයි කියලා වටහා ගන්න මොකද දෙන්නේ නැතුවා සිද්දේ මොකද්ද ඒක අත්හරින්න තියෙන මානසිකත්වයේ ගොඩ නැගෙන්නේ අත්හැරියොත් දිවර නොවැරුණොත් දිවර විදුනොත් දිවර දැන් දිවර තමයි වැහෙනවා අසාරයි කියන එක වෙනුවට වෙනවද නැහැ දැන් මම කැමැතිදී නැත්නම් ඔව් ඒක පවත්තරේ කැමැති නැහැ ඉතිර නැත්නම් කැමැති නැහැ කියන එක ඉන්නේ නැහැ ඉතිරද ඉතිර කැමැති පවත්තර නැහැ කියන එක අදහස් ආවි නැත්නම් ඉතිර නැත්නම් මොකද ගන්න తీරේ කැමැති කියන දේ විහා කරන්න විදිහක් නැහැ ඉතිර නැහැ කියනකොට ඉතිර නැහැ වෙන එකක් අපිට නැග ගන්න තව එකක් හදා ගන්න පොදේ ලෝක සත්‍යය බලනවා එන බුදුරන් වහන්සේ දෙන්නේ ඉතිර නැහැ කියන සතුටයි මේ නියම වදනේ යම් පිච්ඡන්ද ලබති සම්පි දුක්ඛ කැමැති යමක් නැද්ද ඒකයි දුක ජාති ධම්මානම් වික්‍රමී ජාති ධම්මානම් ආවොත් දැන් මහතේ බඳ සූත්‍රේ විග්‍රහයි. ජාති ධම්මානම් ආවොත් ඒවං ඉත්තාය පස්සබ්බ මෙයාදී වශයෙන් විග්‍රහයක් දැක්කේ. අහෝ වතමයන් න ජාති අස්සා නත වත සෝ න ඔයිනිත් දිනා කියන වගේ හැදීම විග්‍රහ කරන්න ආවගේ පොත බලන්න එනවා. න ජාති ආගච්ඡේ යාති ආදී වශයෙන් තියෙනවා. ඉතින් කියන්නේ මොකද්ද? ජාතිය ධර්මතාවයකට ඇති මේ සත්‍යය. අනේ මට මේ බඳු ජාති පහළ නොවේවා කියලා බලාපොරොත්තුවක් ඇති කරගන්නවා. ඒකේ බලාපොරොත්තුවක් ඇති කරගත්තත් ඒ කැමැත්තටම ඒක සිද්ධ වෙන එකක් නෙමෙයි. ඒ කැමැත්ත ඒකෙත් වෙන්නේ නැහැ. ඒ ධර්මතාවය නම් ඒක සිද්ධ වෙනවා මිසක්. කැමැත්තටම සිද්ධ වෙන එකක් ඒක නෙමෙයි. මෙන්න මේක ජාතිය කියන්නේ මොකද්ද? කැමැතිසේ නැති නිසා දුක් වෙන දෙයක්. කැමැති නැති නිසා දුක ඇති කරන නිසා ජාති දුක කියන්නේ. මේ ජාති දුක හැදෙන හැටි කියලා අපිට විග්‍රහ කරමු. ජරාව ධර්මතාවය කියලා ඇති ලෝක සත්‍යය. අනේ මට මෙබඳු ජරාවක් පහළ නොවනවා නම් කොච්චර හොඳද? මේව හැඟීමක් ඇති කරගන්න. බලාපොරොත්තුවක් ඇති කරගන්න. නමුත් ඔහුට ඒ බලාපොරොත්තුව විතරක් නිකන් ඔහුගේ කැමැත්ත කවදාවත් ඉෂ්ට වෙන්නේ නැහැ ජරාවටපත් වෙනවා. මෙන්න මේකත් ජරා මුල් වේ දුක වෙනවා හේවත් කැමැති නැති නිසා දුක.
පැහැදිලිවම දෙම විස්තර කරලා විග්‍රහ කරලා තියෙනවා. කැමැති නේ නැති නිසා ජරා දුකේ නැහැ. ව්‍යාජිය මුල් කරගත් රෝග සත්‍යය. ධර්මතාවය කරත් රෝග සත්‍යය. අනේ මට මෙබඳු ව්‍යාජියක් මෙබඳු රෝගයක් ආවි නැත්නම් කොච්චර හොඳද කියලා මිනිහ කැමැත්ත අපි. හැබැයි මේ ව්‍යාජි ධර්මතාවය කරගත් මේ ව්‍යාජියටපත් වෙනා මේක වළක්වන්න බැරි කැමැත්ත අකමැත්තේ කියලා බලන්නේ. මෙන්න මේ රාජි කැමැති වේ නැති සත්‍යයටපත් වීම නිසා ව්‍යාජිය නිසා දුකට ගන්න. ඉන්නේ ව්‍යාජි දුකට ගන්න. මරණ ධර්මතාවයක නැත්තා වූ ලෝක සත්‍යය අනේ මට මෙබඳු මරණයක් නොවිනව නම් කොච්චර හොඳ කියලා අදහස ඇති කර ගන්නවා. ඔහුගේ අදහස කොච්චර ඇති වුණත් ඕක ඇත්ත සිද්ධ වෙන්නේ අර මරණ ධර්මතාවය අනුව වැරේනවා. මෙන්න මේ නිසා මරණය කියන්නේ කැමැති දේ පවත්වා ගන්න බැරි දේ නිසා දුක හට ගැනීමට හේතු පාරකය. මෙන්න මරණ ධර්මතාවය. මෙන්න මේ ආකාරයෙන් ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේම දුක් දුම්ලා උපායාස කියන මේ ඔකොට පිළලා තියෙනවා. මේ කැමැති දේ පවත්වා ගන්න බැරි නිසායි මේ වගේ ගෝචර වෙන නිසායි මේ දුකයි කියන්නේ කියලා. දැන් මෙච්චර පැහැදිලිව දේශනා කරලා තිනවා දුක ආරි හැටි දැනගන්නේ මෙන්න මේක දැනගත්තොත්. කැමැති දේ ඇති නිසා දුකයි කියන එක දැක්ක දාටයි දුක ආරි හැටි වැටහෙන්නේ කියලා. ඔය කියන හත්දේ භාගයේ සූත්‍රයේ පැහැදිලිව විග්‍රහ කරලා තිනවා. මා අර කියන ධම්මචක්ක අපවාද සූත්‍රයේ විස්තරේ අනුකූලව. නමුත් ඔය හිතන එකත් එක්ක වෘත්ත දෙකේම නැහැ. ඉතිර නැති නිසා දුකයි කියලා පනවපු සිද්ධාන්තයක්. නමුත් ඊට පස්සේ අපිට දීලා තියෙන තැන්වලින් ඉපෙන්නල් යමක් ඉතිර නැත්නම් ඒක දුකයි කියන සිද්ධාන්තය තමයි තියෙන්නේ. අපි දැනගත්තා කැමැති දේ නෑ කියලා. යලි යලි දී වෙන්න දී වෙන්න කැමැති දේ ඇති එක කොහොමද පවත් කරන්නේ? ධර්මයෙන් නෑ කියලා එනවා. ධර්මාපෝධයෙන් ලැබෙනවා. මෙන්න මේකේ කැමැති දේ නැති දේ දුකයි කියන එක තමයි මූල ධර්මයේ ගන්න පුළුවන් ලබා දෙන්නේ යම් විඥාන ලබන සම්පූර්ණ දුක්ඛ කියන එක තමයි යදනිච්ඡා සම්පූර්ණ දුක්ඛ කියන එකේ මූල ධර්මය. ඒ මූල ධර්මය හරියට බලාගෙන ඉන්න බලා ඉඳද්දී ලෝකේ අහාරත්තේ වැටෙනවා. අහාර ලෝකේ මොනවද අල්ලන්නද? අහාර ලෝකේ මොනවද දෙකලන්නද? මේ අදහට වෙලා ධම්ම අවබෝධ වෙන්නේ මොනේ? කැමැති දේ නැත්නම් ඒක දුකයි කියලා තේරුම් ගත කරන්නේ. ඉතිර නැත්නම් ඒක දුකයි කියන පොත. ඉතිර නැත්නම් ලෝක සත්‍ය ඉතිර නැති බව දන්න හිඳව තමයි. තව එකක් දුන්න ගන්න. මොකද ඉතිර නැති වුණා හරවත් නැති හරි සුවයි. සුවයි කියන එකක් අත්හැරෙන්නේ. අසාරයිගේ අර්ථයක් ආවෙන්නේ මේක හරි ගන්න හරි ආස්වාදයි හැබැයි කල්වලා හිටින්න එහෙනම් මොකද කරන්නේ ආස්වාදයෙන් එකක් තව හදා ගන්න මේක නම් ඒකෙන් හරි ගන්න පුළුවන් පරිවර්තන වෙනවා ආස්වාදයේ හැඟීම එදෙන ආකාර ඉතිර නැත්නම් මොකද කරන්නේ වෙන එකක් අල්ලා ගන්න ආස්වාදයේ ගන්න එකව අසාරයි කියලා ගත්තහම ඒකත් අසාරයි ඒකත් අසාරයි අසාරයි කියන හැඟීම අත්හැරින්න බැරි විදියට මානසිකත්වයක් වෙන්න ගන්න ඉතිරි නැතිවට අසාරයි කියන මානසිකත්වයක් වෙන්න නැගින්නේ. ඒක තමයි කොච්චර අපි ඉතිරි නැහැ ඔක්කොම ඉතිරි අනිත්‍යයි අනිත්‍යයි කියන ඉතිරි කිසිම කාලයක් නැතුව. ඉතින් පොල් දෙයක් යා හාලේ දෙයක් කියෝ විදිහට නේද ඉන්නේ. හදායි උදේ හරි ඇහැක් ගන්න අනිත්‍යයි අනිත්‍යයි ඔක්කොම අනිත්‍යයි වෙන්නේ කාලයක් දුක්. ගාලේ ගිහින් බලකොට මැරිලා කියන බලන තව කාරි මේ කියන්නේ උඩ. හැබැයි මේනා කියේටි ඔක්කොම අනිත්‍යයි. මුදිරා ගන්න හදි දේශනා කරනවා. ඇයිටිගේ ගහ තරම් මොකදක් අනිත්‍යෙම නිහි කරා නම් මහදන් දුන්නට වැඩි 84000ක් මහදන් දුන්නට වැඩි ඒ මොහොතේ ලැබෙන පින ඒ මොහොතේ ලැබෙන ශක්තිය කුසලයේ බලවත් එහෙනම් අද පාසකම්මල පාසකම අතුරු අනිත්‍ය අනිත්‍ය කියන්නේ ඉන්නේ වදන් මෙදී කියන මොතර කරනවා මර වෙන්නේ දෙන්නේ මොකද වෙන්නේ නැහැ භූතයක් වෙන්න පුළුවන් දෙයක් නේද හැබැයි ලෝකේ කැමති දෙයක් නැති නැත්නම් අනිත්‍ය කියලා විදිහට කරනවා කියනවා අන්නර බුදුරණන් වහන්සේ කියන විදිහට ඒ විදිහට නම් කියන්නේ මොහොතක් ඉන්න එකක් ලෝකේ අත්හැරීම දෙකක් තියෙනවා ඉතිර නැහැ ඉතිර නැහැ කියන විදිහට හරියන්නේ නැහැ දකින්න ඕනේ ධර්මයක් ඕන ඒක ගැඹුරු විදිහකින් ඉතිරිතේ ලිපි කියලා හරි ඔය දෙන්න ඕනේ සම්පූර්ණ ගැළපෙන හැටි පෙන්නන ඒතකොට යලි යලි මරනකොට මේ පැටලීලා තියෙන මේ ත්‍රිලක්ෂණේ තේරුම් ගන්න පුළුවන් ඔය විදිහට තේරුම් ගත්තාම නිවන් මාර්ගය ඉතලම තියෙනවා උලක් බලන් හිතන්න කියන දෙයක් නැහැ. නමුත් මේ දේ කියන අපිට විප්ලවීය විදිහේ මේ යම් කිසි අභියෝග වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මොකද මෙච්චර කාලෙක ගිනාපු පළවෙනි අර්ථයක් මේ වෙනස් කරලා හදා ගන්නවා කියනවා මිනිස්සු පිළිගන්නක් බයයි ඒක පැත්තෙන් පිළිගන්න බයයි. අනික කාටි කොහොමදයි පිළිගන්නේ මෙච්චර මේ ආදුනේ කියලා මෙච්චර කියලා මෙච්චර කාලෙක තියෙන කීප එකක් මේ කියන්නේ කොහොමද මේ කියලා ප්‍රශ්න මතු වෙනවා. මේ මොකද සූත්‍ර වලින් කාලෙක වෙන්නනම් මෙහෙද වෙන්නනම් පෙන්නන්න ඕනේ. මේ ක්‍රමයේ වැරදි නෑ කියන එක පෙන්නන්න ඕනේ. මේක පැහැදිලිවම 18 කෝටියක් නියතක උදවින්.
කොහොමද වරදින්නේ? ඒක වෙන්නලා තියෙන සාස්ත්‍රයේ වෙන්න. මෙන්න ඒක වෙන්නලා තියෙන ලක්ෂණ කියලා. ඔය විදිහ වෙන්නවට පස්සේ බය ඇති, බය නැති වෙලා. අපි අනික වරු කියන්නේ යන්නේ නැහැ. බොරුණත් එකයි ඇත්තුණත් එකයි. මේ ක්‍රමේ 10ට පොඩි නිවන් දැකනවා. එනම් වැඩිපුරම ලෝකේ නිවන් දැකන පුදුලිය ඕක නะ. ඒදුල ඒකාන්තී චතුරාර්ය සත්‍ය තියෙනවා නะ. ඒක කියා ඒ ධර්මයේ කියන චතුරාර්ය සත්‍ය නිවන් දැකන හේතු වෙනවා නම් හොඳට වැන්න. අනික මේ දෙන්නේ කරන්න අපිට ඕනේ. එහෙනම් අපි කියන වචනේ ධර්මානුකූල නෑ කියන කාරණාවක් දාන්න බෑ. මොන හේතුවකින්වත්. ඔයගේ මහා සූත්‍ර දෙකෙන් කරු වෙන්නේ නැති නේද? ඉතින් ඒ නිසා අර කෘතියක් එකක් බකක් කියලා දෙනවා. මේ වදනේ ලොකු ප්‍රශ්නයක්. ඔය දාලා දෙනකොට සමහර අය දිනකොට ඔබ උදේ යන්නේ කියලා. කවුද ඔබ කියලා දෙන්නේ මොන පොතේ දෝ වාසිය ආදී ඉන්නේ වැඩි වශයෙන්. කිසිම මතයක් දෝක ඔය ආදී වශයෙන්. ඉතින් ඒකෙ මිදෙන්න අර මහා සූත්‍ර දෙකේම කරු වෙන්න නම් බලන්න මේ ඉතිහාය ඔබ ඉගෙන ගන්න දෙන්න ඕනේ. ඉතින් ඉතිර නැති නිසා දුකයි කියලා බෙන්නු සිද්ධාන්තයක්. ඔය සූත්‍ර දෙකේම නැහැ. කැමති දෙයක් නැති නිසා දුකයි කියව දෙන හැමදෙයක්ම තියෙනවා. පැහැදිලිද? ඉතින් කැමති දෙයක් නැති නිසා දුක නිසා අනත්ත සංකල්පයි කියලා අනත්තයිව අසාරයි කියන එකක් තියෙනවා. එහෙනම් අනිත්‍ය දුක අනත්ත කියන ත්‍රිලක්ෂණය ගැඹිරා තියෙනවා චතුරාර්ය සත්‍ය සමගම ඔය සූත්‍ර දෙකේ. ඉතින් ඒක හැමදෙම හරියට කරු දෙන්නද? එනම් මේකේ අනිත්‍ය නම් දුකයි දුක නම් මම නෙමෙයි මගේ නෙමෙයි ආත්මයි අනාත්මයි කියලා. පෙන්නපු කතාව. ඒ අදහස. මේ සූත්‍ර දෙකෙන් ගත් කරලා පෙන්නන්න. මොකද ඒකාන්තයෙන් මේ කාර්යවත් කියන්න බෑ. මේක ආර්ය පාඩිය නිකන් වෙන පාඩිය කියලා ළම ටකක් පාඩක සූත්‍රය. ඔය ගාන පාඩු සූත්‍රය චතුරාර්ය සත්‍ය පෙන්නන්න තව නෑ. එහෙනම් ඒ සූත්‍රය පිළිබඳව පෙන්නන්න චතුරාර්ය සත්‍ය දකින්නවා කියන්නේ මෙන්නේ අනිත්‍ය දුක නැත්ත දැක්කෝ. අනිත්‍යයි ඒ නිසා දුකයි ඒ නිසා අනාත්මයි කියලා. අර්ථය පුළුවන් නම් ඔය සූත්‍ර දෙකෙන් පෙන්නන්න කියලා අභියෝගයක් කරන්න පුළුවන්. මේ අපේ බලමු ඉදිරියට අවශ්‍ය කාරණා සිද්ධ කරන්න. මොකද අපිට ඕනේ ලෝකේ අභියෝගයක් කරලා අපි ජය ගන්න දෙමින් මොන තරම් ගිහයි මේ නිවන් දකින්න ඇත්ත ලෝකෙට කියලා දෙන්න. අත්‍යකීම කියන එක ප්‍රශ්නයක් නෑ. කවුරු මොනවා කිව්වත් මේ දහම දීගෙනට බලමින් මෙච්චර කල් දීච්ච අදහස. දැන් ගිහින් වෙලා ගිහිලා කියලා. තම තමන්ට පැහැදිලිව පේන නිසා ඒ අපි අතුරු කරන එක කිසි ප්‍රශ්නයක් නෑ. ඒ වගේ අපි දැන් දේකුත් ඒකනේ. තමගේ අධ්‍යක්ෂකයෙක් තියෙනවා. නමුත් මේ ලෝකයාට මූලික වශයෙන් තව ලෝකයා ඉන්න අපි අහමු නැතිලා. ඒ ඇතුළු ප්‍රශ්නයක්. සමහර වෙලාවට ඉන්න වෙන්න පුළුවන්. මේ හැම දෙනාගේම යහපතට ඒ විදිහට විග්‍රහ කරලා පරිසකල් කරලා ඉවරද? අපි දරන උත්සාහ කරන සෑම පිළිවෙලක් යහපත්.